ආයුබෝවන් මේ අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් මෙහෙයවනු ලබන සූර සත්සල් අධ්‍යාපනික සත්කාරක වැඩසටහනයි. ඉතින් පුංචි දූල පුතාලා මේ අද එකතු වෙලා ඉන්නේ 6 ශ්‍රේණියේ විද්‍යාව විෂය පාඩමක් සඳහා. අපි දන්නවා විද්‍යාව විෂයේ දෙවනි වාරයේ පළවෙනි ඒකකය එදිනදා ජීවිතයේදී ශක්තිය. ඉතින් මේ එදිනදා ජීවිතයේදී ශක්තිය පිළිබඳ පාඩම සමග මෙතෙන් සිට මම ඔබත් සමග එකතු වෙනවා. මම අනුරාධපුර KB රත්නායක මහාවිද්‍යාලයේ චන්දන ප්‍රියංකර. අපි 6 ශ්‍රේණියේ විද්‍යා විෂය සමගයි මේ සම්බන්ධ වෙන්නේ. අපි බලමු 6 ශ්‍රේණියේ දෙවනි වාරයේ පළවෙනි ඒකකය මොකක්ද කියලා. ඔයගොල්ලෝ ළඟ පෙළපතක් ඇති. පෙළපත මේ වෙනකොට කියවලා ඇති. ඒකේ තියෙනවා දෙවනි වාරයේ පළවෙනි ඒකකයේ විදිහට එදිනදා ජීවිතයේ ශක්තිය කියන පාඩම. අපි මේ කතා කරන්න හදන්නේ ශක්තිය සම්බන්ධයෙන්. මොකක්ද ශක්තිය කියන්නේ? මේ බලන්නකො. අපි සිදු කරන විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. මේ ක්‍රියාකාරකම් ටිකක් බලමු. ඔබට ගෙදර දොරේදී සිදු කරන්න පුළුවන් ක්‍රියාකාරකම් ටිකක් තමයි මේ පෙන්වන්නේ. දර පැලීම. ඔබට නම් බැරි වෙයි සමහරට ඔබ කරනවත් ඇති. නමුත් ඔබේ අම්මා තාත්තා මේ වැඩේ කරනවා ඇති. දර පලනවා. විල්බැරෝ වලින් පස් අදිනවා. ඇවිදිනවා. රෙදි සෝදනවා. මේ අපි කියන විදිහට වැඩ කරලා. වැඩ කියන වචනේ විද්‍යාවට එච්චර ලස්සනේ. එහෙනම් අපි විද්‍යාත්මක වචනයක් පාවිච්චි කරමු. අපි වැඩක් කරනවට විද්‍යාවේදී කියන්නේ කාර්යයක් කරනවා කියලා. එහෙනම් මේ තියෙන්නේ කාර්යයක් සිදු කරලා. ඒතර මේ සෑම අවස්ථාවකදීම අපි කාර්යයක් සිදු කරලා තියෙනවා. කාර්යයක් කරන්නේ කොහොමද? කාර්යයක් කරන්න නම් අපිට බලයක් ඕනේ. ඒතර එහෙනම් බලය ගැන දැනගන්න. කාර්යයක් කරන්න බලයක් ඕන නම් බලය කියන්නේ මොකක්ද? මේ අහන්නකෝ. ඔයගොල්ලෝ පොඩි කාලේ පොල් පිටිහරකෙක් හදලා ඇති. මේ පොල් පිටිහරකට ලණුවක් දාගෙන ඇදගෙන ගිහිල්ලත් ඇති. ඒ වගේම දැන් ඔයගොල්ලෝ ලොකු නිසා සමහර ලාවට ලී කොට ඇදලා ඇති ලණුවක් දාගෙන ලී කොට ඇදගෙන ගිහිල්ලා ඇති. එහෙම නැත්නම් අර ටින් පියනෙන් හදාපු කරත්ත වලින් සෙල්ලම් කරලා ඇති. ඒතකොට අපි කරත්තේ තල්ලු කරා. මේසයක් තල්ලු කරලා ඇති. මේ හැම අවස්ථාවෙදිම අපි කරලා තියෙන්නේ එක්ක තල්ලුවා එහෙම නැත්නම් ඇදීම. ඒතකොට බලයක් කියන්නේ තල්ලුවක් හරි ඇදීමක් හරි. ඒතකොට හැම බලයකදීම කාර්යයක් වෙනවද? පුංචි ඔයාට දෙනවා බස් එකක් තල්ලු කරන්න කියලා. ඔයාට පුළුවන්ද? ඔයා උත්සාහ කරනවා. ඔයා බලයක් යොදනවද? ඔව් ඔයා තල්ලු කරන්න උත්සාහ කරනවා කියන්නේ ඔයා බලයක් යොදනවා. ඒ වුණාට බස් එක තල්ලු වෙනවද? බස් එක තල්ලු වෙන්නේ නැහැ. ඇයි බස් එක තල්ලු වෙන්නේ නැත්තේ? බස් එක තල්ලු කරන්න ඔයා යොදවපු බලය ප්‍රමාණවත් නැහැ. එහෙනම් හැම බලයකින්ම අපට කාර්යයක් සිදු කරන්න බැහැ. කාර්යයක් සිදු කරන්න නම් යොදපු බලයෙන් වස්තුව චලනය වෙන්න ඕනේ. ඒතකොට වස්තුව චලනය වුණේ නැත්නම් අපි කියනවා කාර්යයක් සිදු වුණේ නැහැ කියලා. එහෙනම් ඔන්න බලයක් යොදලා ඒ බලය නිසා වස්තුව චලනය වුණොත් විතරයි කාර්යයක් සිදු වෙන්නේ. එතකොට කාර්යයක් කරන්න අපිට ඕනේ වෙනවා ශක්තිය. බලමු ශක්තිය කියන්නේ මොකක්ද කියලා. මේ බලන්නකො. ශක්තිය කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. කාර්ය කරන්න පුළුවන්කමට අපි කියනවා කාර්ය කිරීමේ හැකියාව කියලා. එතකොට කොහෙන්ද අපිට ශක්තිය ලැබෙන්නේ? පුංචිවම මෙහෙම වැඩක් කරන්න. දන්නව නේද පොල් කොළ බම්බරේ හදන්න? ඔන්න ඔය පොල් කොළ බම්බරයක් හදාගන්නකො. ඔය පොල් කොළ බම්බරේ හදුවාම ඕක කරකෙන්නේ පාය. කොහොමද කරකෙන්නේ? අපිට සිද්ධ වෙනවා බම්බරේ ගෙනිහිල්ලා හුළඟට අල්ලන්න. ඒතර හුළඟට අල්ලගෙන ඉන්නකොට තමයි බම්බරේ කරකෙන්නේ. ඒතර බම්බරේ කරකෙන්න කොහෙන්ද බලය ලැබුණේ? බලය ලැබුණේ හුළඟින්. හුළඟින් ඒතර වස්තුව චලනය වුණා නේද? එහෙනම් සුළඟින් කාර්යයක් සිද්ධ කරලා. ඒ කියන්නේ සුළඟේ යම් ශක්තියක් තියෙනවා. රයිට්? එතකොට සුළඟේ විතරද අපට ශක්තිය ලබා ගන්න පුළුවන්? මොකද ඔයාගේ හිතෙන්නේ?
මගේ උත්තරේ නම් නැහැ කියලා. ඇයි මන් නැහැ කියන්නේ? ඇයි අපිට සූර්යාගෙන් ශක්තිය ලැබෙනවනේ? සූර්යාගෙන් මොනවද අපිට ලැබෙන ශක්තිය? සූර්යාගෙන් අපිට ලැබෙනවා ආලෝකයයි තාපයයි. ඒතර මෙන්න මේ පරිසරයේ තියෙනවා දැන් ඔය සුළඟත් පරිසරයේ තිබුණේ සූර්යත් පරිසරයේ තිබුණේ පරිසරයේ තියෙනවා ශක්තිය ලබා ගන්න පුළුවන් දේවල්. මෙන්න මේ ශක්තිය ලබා ගන්න භාවිතා කරන දේවලට අපි කියනවා ශක්ති ප්‍රබව කියලා. එහෙනම් ශක්ති ප්‍රබවයක් කියන්නේ මොකද්ද කියලා අහුවොත් ශක්තිය ලබා ගැනීමට භාවිතා කරන දේ. හොඳයි. මේ බලන්නකො පරිසරයේ තියෙන ශක්ති ප්‍රබව කීපයක් මං ලියනවා. හරි. අපි බලමු. ඔන්න සූර්යා. ගලා යන ජලය. උදම් රළ. සුළඟ. භූතාපය. න්‍යෂ්ටික ශක්තිය. පොසිල ඉන්ධන. මුහුදු රළ. ජෛව ස්කන්ධ. ඔය තියෙන්නේ ශක්ති ප්‍රබව කීපයක්. අගල උදම් රළ කියන එක දන්නේ නැතුව ඇති. උදම් රළ කියන්නේ වඩදිය සහ බාදිය. ඒතර භූතාපය කියන්නේ පොළොව ඇතුලේ තියෙන උණුසුමක්. ඒකට තමයි භූතාපය කියන්නේ. න්‍යෂ්ටික ශක්තිය කියන්නේ සමහර මූලද්‍රව්‍ය පරමාණු වල ලොකු ශක්තියක් තියෙනවා. හැම මූලද්‍රව්‍ය පරමාණුකම ශක්තියක් තියෙනවා. හැබැයි සමහර ඒවා මේක වැඩි. අන්නේ ශක්තිය වැඩි ඒවායින් අපිට ශක්තිය ලබා ගන්න පුළුවන්. එහෙම ලබා ගන්න ශක්තිය අපි කියනවා න්‍යෂ්ටික ශක්තිය කියලා. පොසිල ඉන්ධන කියන්නේ පොළව හාරලා ගන්න ඉන්ධන වර්ග තියෙනවා. ගල් අඟුරු, බොර තෙල්, එල්පී වායුව එහෙම ගන්න පොසිල ඉන්ධන ටිකක්. ජෛව ස්කන්ධ කියන්නේ ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ශාක සහ සත්ව ද්‍රව්‍ය. පොල් කටු, ලී කුඩු, දහයියා ඒ වගේ දේවල් වලට අපි කියනවා ජෛව ස්කන්ධ කියලා. එතකොට දැන් බලමු අපේ ගෙදර සිදු කරන ක්‍රියාකාරකම් කීපයක් සහ ඒවට ශක්තිය ලබා ගන්න ශක්ති ප්‍රබව ටික. අපි බලමුකෝ ඒවා ටික. මේ බලන්නකෝ ගෙදර දොරවැදි කරන වැඩ ටිකක් තමයි බත් පිසීම, මෝටර් සයිකලයක් ධාවනය, රෙදි මැදීම, ජලය රැචීම, රෙදි වේලීම මේ ගෙදර දොරවැදි කරන වැඩ කටයුතු කීපයක්. එතකොට ඒවට ශක්තිය ලබා ගන්න කොහෙන්ද බලමු. බත් පිසීමට නම් විදුලිය ගන්න පුළුවන්, දර ගන්න පුළුවන්, එල්පී වායුව ගන්න පුළුවන්. මොකද මේ එල්පී වායුව කියන්නේ? මේ එල් අකුරෙන් කියන්නේ ලික්විඩ් කියන වචනය. පී අකුරෙන් කියන්නේ පෙට්‍රෝලියම් කියන වචනය. එතකොට ඔක සිංහලට පරිවර්තනය කරගත්තාම ද්‍රව පෙට්‍රෝලියම් වායුව. ඔයාලගේ දර මේක තියෙනවද? ඔයාලගේ උත්තරේ නම් නැහැ කියන එක. ඒ වුණාට මං කියනවා ඔයාලගේ දරත් තියෙනවා කියලා. ඔයගොල්ලෝගේ ගෙදර ගෑස් සිලින්ඩරයක් තියෙනවා නේද ලිපට තවි කරපු? අන්නේ ගෑස් සිලින්ඩරේ තියෙන වායුව අපි කියනවා ද්‍රව පෙට්‍රෝලියම් වායුව කියලා. ඊළඟට මෝටර් සයිකලයක් ධාවනය කරන්න අපට පෙට්‍රල් ඕනේ. මෝටර් සයිකලේ ධාවනය කරන්න පෙට්‍රල් වලින් පෙට්‍රල් කියන්නේ එහෙනම් ශක්ති ප්‍රබවය. රෙදි මදින්න සමහර වෙලාවට විදුලිය පාවිච්චි කරන ගොඩාක් ගෙවල් වල විදුලිය පාවිච්චි කරනවා ඇති. හැබැයි සමහර ගෙවල් වල පොල් කටු ඉස්ත්‍රික්කෙන් රෙදි මදිනවා වෙන්න පුළුවන්. ඒතර පොල් කටු කියන්නේ ජීවි ද්‍රව්‍යයක්. එහෙනම් ජෛව ස්කන්ධත් අපි රෙදි මදින්න පාවිච්චි කරනවා. ඊළඟට ජලය රත් කරන්න විදුලිය පාවිච්චි කරන්න පුළුවන්. එල්පී වායුව පාවිච්චි කරන්න පුළුවන්. දර කියන්නේ ජෛව ස්කන්ධයක්. දර පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට රෙදි වේලන්න ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ සූර්යා. සූර්යාගේ ශක්තියෙන් තමයි රෙදි වේල ගන්න. සමහර නම් විදුලිය පාවිච්චි කරනවා. ඉතින් නමුත් බහුලව ලංකාවේ පාවිච්චි කරන්නේ සූර්ය ශක්තිය. ඊට මොකද ශක්ති ප්‍රබවයක් කියන්නේ කියලා බලමු. මේ බලන්නකෝ අපේ පරිසරයේ තියෙනවා ඕනේ තරම් ශක්තිය ලබා ගන්න පුළුවන් දේවල් අපි කතා කරා. එවෙන් එක ශක්ති ප්‍රබවයක් තමයි සූර්යා. සූර්යාගේ ශක්තියෙන් අපි කරගන්න වැඩ ටිකක් බලමු. ඒකට සූර්යාගෙන් අපිට පෘථිවියට ශක්තිය සපේනවා. එයා තමයි පෘථිවියට ශක්තිය සපේන ප්‍රධාන ප්‍රබවය. සූර්යාගෙන් ලැබෙන ආලෝක ශක්තිය සහ තාප ශක්තිය කියන ආකාර දෙක අපි ප්‍රයෝජනෙට ගන්නවා. එතකොට සූර්යාගෙන් ලැබෙන ආලෝක ශක්තිය හරිත ශාක තුල ආහාර බවට පත් කරනවා. ඒකට ගස්වල ආහාර හැදෙනවනේ. ගස්වල ආහාර හැදෙන්න සූර්යාගේ ආලෝක ශක්තිය තමයි ඕන වෙන්නේ. මෙන්න මේ ආලෝක ශක්තියෙන් තමයි ආහාර නිපද වෙන්නේ. එතකොට සූර්යාගේ තිබුණ ආලෝක ශක්තිය ආහාරවල ගබඩා වෙනවා.
රසායනික ශක්තිය විදිහට. එහෙනම් හරිත චාක තුළ ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ රසායනික ශක්තිය විදිහට. ওই රසායනික ශක්තිය තමයි අපි ආහාර විදිහට අපිට ලබා ගන්න. ඒතර අපිට ආහාර විදිහට ලැබෙන්නේ සූර්යාගේ ශක්තිය. ඊළඟට එදිනදා ජීවිතේට අපි සූර්ය ශක්තිය යොදා ගන්න අවස්ථා ටිකක් බලමු. ඔයාලගේ අම්මා තාත්තා සමහර වෙලාවට ගොවිතැන් කරනවා ඇති. ගොවිතැන් කරන ද්‍රව්‍ය සමහර වෙලාවට අපිට වේලන්න වෙනවා. මිරිස් වේලනවා, වී වේලනවා, ඊළඟට කව්පි වේලනවා. මෙන්න මෙහෙම ධාන්‍ය වියලීමට අපි සූර්යාගේ ශක්තිය පාවිච්චි කරනවා. ඊළඟට තෙතරදි වේල ගන්න. ඒත් අපි පාවිච්චි කරන්නේ සූර්යාගේ ශක්තිය. ඊළඟට නිවාසාලෝකමත් කරන්න දිවා කාලෙදී අපි ගෙවල් වල ලයිට් දාන්නේ නැහනේ. අන දිවා කාලෙදී අපි නිවාසාලෝකමත් කරන්න සූර්යාගේ ශක්තිය පාවිච්චි කරනවා. අපි බලමු සූර්ය කෝෂයක් කියන්නේ මොකක්ද කියලා. සූර්ය කෝෂයකට පුළුවන් සූර්යාගේ ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරන්න. එතකොට සූර්ය කෝෂයක් පාවිච්චි කරලා අපට විදුලිය නිපදවා ගන්න පුළුවන්. හැබැයි සූර්ය කෝෂයකින් ලැබෙන ඉතාම චූටි විදුලිය. මේක අපේ තියෙන උපකරණ ක්‍රියාත්මක කරවන්න ප්‍රමාණවත් නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? මෙන්න මේ සූර්ය කෝෂ රසක් එකට එකතු කරනවා. එකට එකතු කරලා අපි හදා ගන්නවා සූර්ය පැනලය. මේ තියෙන්නේ නිවසක වහලේ හයි කරලා තියෙන සූර්ය පැනල ගොඩා. මෙන්න මේ සූර්ය පැනවල වලින් ලැබෙන විදුලියෙන් අපිට දිවා කාලයේදී අපේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. දැන් ගැටලුවක් වෙනවානේ. එතකොට සූර්ය පැනල වලින් දිවා කාලයේදී විතරද වැඩ කරගන්න පුළුවන්? ඔව්, සූර්ය කෝෂ වලින් ලැබෙන විදුලිය දිවා කාලයේදී විතරයි. එතකොට රැට බැයිද මේ විදුලිය පාවිච්චි කරන්න? පුළුවන්. කොහොමද පාවිච්චි කරන්නේ? මෙන්න මේවා පාවිච්චි කරන්න නම් අපිට ගබඩා කරගන්න වෙනවා. කොහෙද ගබඩා කරන්නේ? බලහලා තියෙනවානේ රසායනික කෝෂ, එහෙම නැත්නම් බැටරි. මෙන්න මේ දිවා කාලයේදී ලැබෙන විදුලිය අපි බැටරි තුල ගබඩා කරනවා. එතකොට බැටරි තුල ගබඩා කරපු විදුලිය අපිට රාත්‍රී කාලයට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඊළඟ මේ භාණ්ඩව සූර්ය ජලතාපක. මේක තියෙන්නේ වතුර රත් කරගන්න. අපි මෙයාට ඇතුළු කරන වතුර මෙයාගේ මතට පතනේ වෙන සූර්ය තාපයෙන් රත් වෙනවා. ඔයාලට පේනවානේ බටබට වාගේ. මෙන්න මේ බට ඇතුලේ ජලය ගමන් කරනවා. එතකොට සූර්යාගේ තාපයෙන් මේ ජලය රත් වෙලා ඔය උඩ තියෙන ටැංකියේ ගබඩා වෙනවා. ගබඩා වුණා අපේ නාන කාමරයට අවශ්‍ය උණු වතුර අපිට මේ සූර්ය ජල තාපකයෙන් ලබා ගන්න පුළුවන්. එතකොට අපිට විදුලිය සඳහා වියදමක් වෙන්නේ නැහැ. ඊළඟට යොම් පිහුම් කටයුතු වලදී අපිට සූර්ය උදුන් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ විදිහට පාවිච්චි කරන සූර්ය උදුන. මේ සූර්ය උදුන කියන්නේ ලොකු අවතල දර්පණයක් වගේ එකක්. එතකොට මේකේ සූර්ය ශක්තිය ඔය පිසීමේ බඳුන තියලා තියෙන තැනට එකතු වෙනවා. එතකොට සූර්යාගේ තාප ශක්තිය තමයි තැනට එකතු වෙන්නේ. ආලෝක ශක්තියත් එකතු වෙනවා. නමුත් අපි ප්‍රයෝජනට ගන්න තාප ශක්තිය. එතකොට ඔතන අපේ පිසීමට අවශ්‍ය කරන ද්‍රව්‍ය දාපු පිසීමේ බඳුන ඔතන තියලා අපිට දර ලිපේ උයනවා වගේ, එහෙම නැත්නම් ගෑස් ලිපේ උයනවා වගේ උයා ගන්න පුළුවන්. හැබැයි වාසි ගොඩයි. වියදමක් නැහැ. දැලි බැඳෙන්නේ නැහැ. එහෙනම් සූර්ය උදුණක් මේ විදිහට හදාගත්තාම, එහෙම නැත්නම් මිලදී ගත්තාම අපිට ආහාර පිසින්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට සූර්ය වියලන. මේ බලන්නකො අපේ අතිරික්ත ආහාර තියෙනවානේ. මේ අතිරික්ත ආහාර ගොඩක් වෙලාවට අපතේ යනවා. එතකොට මේ අතිරික්ත ආහාර මේ වාගේ සූර්ය වියලණයක දාලා වේලලා තියාගන්න පුළුවන් ආහාර හිඟ කාලයේදී ප්‍රයෝජනෙට ගන්න. මේකට සූර්යාගේ තාප ශක්තියෙන් තමයි වියලීම සිද්ධ වෙන්නේ. එතකොට අපි ඔය ගේ වාගේ කොටසට ඇතුළු කරනවා අපිට වියලාගත යුතු ආහාර ද්‍රව්‍ය. එතකොට මේ ඉදිරිපස තියෙන වීදුරුව සහිත කොටසේ සංවහන ධාරා ඇති වෙනවා සූර්ය තාපයෙන් රත් වෙලා. ඒ සංවහන ධාරා අර ගේ වාගේ කොටස ඇතුළේ හරහා ගමන් කරනවා. එතකොට එතන තියෙන ආහාර ද්‍රව්‍ය වල තියෙන ජලය තෙතමනේ අරගෙන තමයි යා යන්නේ. එතකොට මෙතන තිබුණ ද්‍රව්‍ය වියලීමට ලක් වෙනවා. වඩාත් පිරිසිදුව, වඩාත් කාර්යක්ෂමව ද්‍රව්‍ය වියලා ගැනීමට මේ වාගේ සූර්ය වියලනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් ගෙදර දොරේදී සූර්ය විය තාපන පෙට්ටියක් හදාගන්න. අපි බලමු සූර්ය තාපක පෙට්ටියක් හදන්නේ කොහොමද කියලා. පොඩි පෙට්ටියක් හදන හැටි කියලා දෙන්න. අපිට ඕනේ වෙනවා මේකට
සෙන්ටිමීටර 30යි සෙන්ටිමීටර 30 ප්‍රමාණයේ කාඩ්බෝඩ් කැබැල්ල. ඒ වගේම ඒ ප්‍රමාණයේම ඇලුමිනියම් කොලයකට හොයා ගන්න වෙනවා. ඇලුමිනියම් කොලයක් ඔබට පොත් සාප්පුවකින් මිලදී ගන්න පුළුවන්. බයින්ඩර් ගම් බෝතලයක් කතරක් සහ රූලක් හොයා ගන්න වෙනවා. මේවා නම් ගෙදර තියෙනවානේ. එතකොට මෙන්න මේ කාඩ්බෝඩ් තහඩුවේ එක පැත්තක ඉස්සල්ලාම් බයින්ඩර් ගම් ගාලා ඇලුමිනියම් කොලේ අලව ගන්න. එතකොට ඇලුමිනියම් කොලේ අලවනකොට අර සුදු පාට පැත්ත කාඩ්බෝඩ් එකට ඇලෙන විදිහටත් අනෙක් පැත්ත ඉහළට හිටින විදිහටත් රඳවා ගන්න. ඊට පස්සේ මෙන්න මේ රූපයේ පෙන්වලා තියෙන ආකාරයට ඒකේ රේඛා අඳින්න. මෙන්න මේ රූපයේ අඳුරු කරපු කොටසක් තියෙනවානේ. ඔන්න ඒ අඳුරු කරපු කොටසේ අර ශීර්ෂයේ ඉඳලා අර සෙන්ටිමීටර 10 ලකුණු කරපු පැත්තේ ඒ ශීර්ෂය දක්වා හරි මැදෙන් ශීර්ෂ හතරෙන්ම කපා ගන්න. ඊට පස්සේ මෙන්න මේ රූපයේ පෙන්වන ආකාරයට පෙට්ටියක් හැදෙන විදිහට මතක තියාගන්න ඇලුමිනියම් කොලේ අතුල් පැත්තට හිටින්න ඕනේ. පෙට්ටියක් හැදෙන විදිහට මේ කොටස් ටික නවලා අලව ගන්න. දැන් මේ ඔයා හදලා තියෙන්නේ සූර්ය තාපක පෙට්ටියක්. මේක ඇතුළට යම් යම් ද්‍රව්‍ය දාලා වේලන්න පුළුවන්. එතකොට මේකෙදී මැදට සූර්ය තාපය ගොඩාක් එකතු වෙනවා. එහෙනම් වඩාත් කාර්යක්ෂමව මේකෙන් ද්‍රව්‍ය වියලා ගන්න පුළුවන්. රයිට්. ඊළඟට අපි බලමු ජෛව ස්කන්ධ කියන ශක්ති ප්‍රභවය පිළිබඳව. මොකද ජෛව ස්කන්ධයක් කියන්නේ? ජෛව ස්කන්ධයක් කියන්නේ ඉන්ධනයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන් ශාක සහ සත්ත්ව ද්‍රව්‍ය. එතකොට මොනවද එහි මේවා? මේ බලන්නකෝ අපේ ගෙදර දොරේ තියෙනවා දර තියෙනවා. පොල් කටු තියෙනවා. නරක් වන එළවලු පළතුරු තියෙනවා. පිදුරු ඇති. මේ කුඩු ඇති. දහයිය ඇති. වියලි ගොම ඇති. මේ හැම දෙයක්ම ජීවි ප්‍රභවයක් සහිතයි. මේවට අපි කියනවා ජෛව ස්කන්ධ කියලා. ତୋରେ ජීව වායුව හලා තියෙනවානේ. ජීව වායුව හදා ගන්න මොනවද පාවිච්චි කරන්නේ? ජීව වායුව හදන්න පාවිච්චි කරන්නේ පිදුරු, ගොම, නිවසේ නිවතලන ආහාර, අපද්‍රව්‍ය ඒ වගේ දේවල්. ତୋରେ ජීව වායුවත් එනම් හදලා තියෙන්නේ ජීවි ද්‍රව්‍ය පාවිච්චි කරලා. එහෙනම් ජීව වායුව ජෛව ස්කන්ධයක් කියලා අපිට පෙන්වන්න පුළුවන්. ତୋରେ ඕවා පාවිච්චි කරලා අපේ එදිනෙදා ශක්ති අවශ්‍යතා සපුරා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු තවත් ශක්ති ප්‍රබලයක්. මොනවද? පොසිල ඉන්ධන. මොකද්ද පොසිල ඉන්ධනයක් කියන්නේ? පොසිල ඉන්ධනයක් කියන්නේ ඈත අතීතයේදී පොළවේ වැළලී ගියපු ශාක හා සත්ත්ව කොටස් තියෙනවා. මෙන්න මේ ශාක හා සත්ත්ව කොටස් පොළව අභ්‍යන්තරයේදී අධික උෂ්ණත්වයකට සහ පීඩනයකට ලක් වෙනවා. ඒ අධික උණුසුමට සහ අධික පීඩනයට ලක් වෙලා නිර්මාණය වෙන ඉන්ධන වලට අපි නමක් දෙනවා පොසිල ඉන්ධන කියලා. එතකොට පොසිල ඉන්ධන මොනවද තියෙන්නේ? බොර තෙල් තියෙනවා. ගල් අඟුරු තියෙනවා. ඊට අමතරව LP වායුව තියෙනවා. පොසිල ඉන්ධන කොහෙද අපේ රටේ තියෙනවද? දැනට අපි පොසිල ඉන්ධන ගන්නෙ සමහර රටවලින් විතරයි. හැම රටකම පොසිල ඉන්ධන දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට පොසිල ඉන්ධන ගන්න පුළුවන් රටවල් කිහිපයයි තියෙන්නේ. අපි පොසිල ඉන්ධන පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට අපේ වාහන ධාවණයට විදුලි අවශ්‍යතා සපුරා ගන්න. මේවට තමයි අපි බහුලවම පොසිල ඉන්ධන පාවිච්චි කරන්නේ. ඔයාලට මතක ඇති ඉස්සර තිබුණා ගල් අඟුරු කෝච්චිය. මේ තියෙන්නේ ගල් අඟුරු කෝච්චිය. ඒක ගල් අඟුරු කියන්නේ පොසිල ඉන්ධනය. ගල්ලංගුරු කෝච්චියදීත් අපි පාවිච්චි කරලා තියෙන්නේ පොසිල ඉන්ධන. මේ වාගේ දැන් නම් ඩීසල් වලින් ධාවනය කරන දුම්රිය තියෙන්නේ. ඒකට මේකේ මේ ගල්ලංගුරු කෝච්චියක් මම මේ ඔයාලට ගත්තේ බලන්න අවස්ථාවක් නැති හින්දා මේක බලා ගන්න. මේ තියෙන්නේ ගල්ලංගුරු කෝච්චියක්. මේ ගල්ලංගුරු කෝච්චිය ධාවනය වෙන්න අඳුරු ඔය තියෙන ගල්ලංගුරු ගල්ලංගුරු දහනය කරලා ගන්න තාපයෙන් අපි ජලය රත් කරලා ජලය හුමාලයේ බවට පත් කරනවා. ඒ හුමාලයෙන් තමයි අපි මේ අවශ්‍ය කරන බලය සපයා ගන්න. හොඳයි දුවේ පුතේ, අපි දැන් මේ ශක්ති ප්‍රභව තුනක් පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරා. ඉතින් අපි බලමු ඔබේ මතකය කොහොමද කියලා. මේ කතා කරපු විෂය කොටස් අතුරෙන් මම ඔයාලට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරනවා. ඒවට ඔයගොල්ලෝ නිවැරදි පිළිතුරු සපයන්න. ලියාගමු. පළවෙනි ප්‍රශ්නය, බලයක් යනු කුමක්ද?
දෙවැනි ප්‍රශ්නය ශක්තිය යන කුමක්ද? තුන්වැනි ප්‍රශ්නය ශක්ති ප්‍රභවයක් යන්න විස්තර කරන්න. හතරවැනි ප්‍රශ්නය පරිසරයේ දක්නට ලැබෙන ශක්ති ප්‍රභව පහක් නම් කරන්න. පස්වැනි ප්‍රශ්නය පහත දක්වා ඇති අවස්ථාවලදී භාවිතා කරන ශක්ති ප්‍රභව නම් කරන්න. රෝම ඉලක්කම් 1 මිරිස් වියලීම, 2 රෙදි මැදීම, රෝම ඉලක්කම් 3 ජලය රත් කිරීම, රෝම ඉලක්කම් 4 ආහාර පිසීම. ඊළඟ ශක්ති ප්‍රභව ඇසුරෙන් ඔබට ප්‍රශ්න කිහිපයක් යොමු කරනවා. පළවෙනි ප්‍රශ්නය සූර්යාගෙන් පෘථිවියට ලැබෙන ශක්ති ආකාර දෙක නම් කරන්න. සූර්යාගෙන් පෘථිවියට ලැබෙන ශක්ති ආකාර දෙක නම් කරන්න. දෙවැනි ප්‍රශ්නය හරිත ශාකවල අන්තර්ගත ශක්ති ආකාරය කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නය එදිනෙදා කටයුතු සඳහා සූර්ය ශක්තිය භාවිතා කරන අවස්ථා කිහිපයක් ලියන්න. නැවතත් මම ප්‍රශ්නය කියන්නම්. එදිනෙදා කටයුතු සඳහා සූර්ය ශක්තිය භාවිතා කරන අවස්ථා කිහිපයක් ලියන්න. හතරවෙනි ප්‍රශ්නය ජෛව ස්කන්ධ ලෙස භාවිතා කළ හැකි ද්‍රව්‍ය කිහිපයක් නම් කරන්න. පස්වෙනි ප්‍රශ්නය ජෛව ස්කන්ධවල අන්තර්ගත වන්නේද සූර්ය ශක්තියයි. මේ කියමන සමග ඔබ එකඟ වන්නේද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. ආයෙත් මම ප්‍රශ්නය කියන්නම්. ජෛව ස්කන්ධවල අන්තර්ගත වන්නේද සූර්ය ශක්තියයි. මේ කියමන සමග ඔබ එකඟ වන්නේද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. හයවෙනි ප්‍රශ්නය පොසිල ඉන්ධන ඇතිවන්නේ කෙසේද? හත්වෙනි ප්‍රශ්නය ඔබ දන්නා පොසිල ඉන්ධන කිහිපයක් නම් කරන්න. හත්වෙනි ප්‍රශ්නය ඔබ දන්නා පොසිල ඉන්ධන කිහිපයක් නම් කරන්න. ඊළඟට ඔබට මං මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා. ඔබේ පෙළ පොතෙත් තියෙනවා පැවරුම් කිහිපයක්. ඒ පැවරුම් අතරින් පැවරුම 4.1, පැවරුම 4.2, පැවරුම 4.3, පැවරුම 4.4 මේ කියන පැවරුම් ටිකත් සම්පූර්ණ කරන්න. එතකොට ඔබට ශක්තිය සම්බන්ධව අපි අද කතා කරපු විෂය කොටස් තවදුරටත් තහවුරු වෙවි. අද අපි කතා කරේ ඔබත් සමග ශක්ති ප්‍රභව කිහිපයක් පිළිබඳව පමණයි. මේ එකකේ තවත් ශක්ති ප්‍රභව කිහිපයක් සාකච්ඡා කිරීමට ඉතිරිව තියෙනවා. ඉතින් තවත් දිනක මෙවැනි වැඩසටහනකින් ශක්ති ප්‍රභව සමග සම්බන්ධ වෙන්න, ශක්ති ප්‍රභව සමග ඔබත් සමග පිළිසඳරේ යෙදෙන්න මම නැවතත් ඔබ හමුවට එන්නම්. එහෙනම් එතෙක් ඔබට ආයුබෝවන්.